ස්වාමින් වහන්සේ ඔබ සමඟවනස්සේක්වාස්වවශේෂක මතයවතුමන් විසින්ලි එනලද දේවවා කිය නම් මෙසේය ජෙසුස් වහන්සේසිය ශ්‍රාවක්‍යයන්ද ලොස් දෙනා තමන් වෙත කැඳවා. අශුද්ධාක්මයානන් දුරු කරන පෙන් ඉස්සද සල්වාකාර ලෙඩරෝගසුවකරන පෙන් නිසද ඔවුන්ට බලය පවරාදුන් සේකර. අපපෝස්තුරුදු දුරොස්තිනාගේ නම්මසේය. පළමුුව පේදුරනම් ලත්සීමුොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්රුය. සබදීගේ පුත් ජාකොප් සහ ඔහුගේ සොහොයුරු ජොහන්ය. පිලිප් සහ බර්තලමෙවුිය. තෝම සහ අයකැමියාවන මතෙවුය. අල්පේවුස්ගේ පු ජාකොප් සහ තද්දේවුස්ය අන්තජාතිවාදී සීමුොන් සහ උන් වහන්සේ පාවාදුන් ජුදස්කාරයොත් යන මොවහූය. ජෙසුස් වහන්සේ මේකී දුළොස්දිනා යවමින් ඔවුන්ට මෙසේ අනදුන් සේක. විජාතිීන්ගේ මාවතකට පානුතවන්න. සමාරීියන්ගේ නුවරකට ඇතුල්නවන්න. ඊශ්‍රායිල් වංෂයේ නැතිවූ බැටළුවන් වෙතට යන්න. එසේ ගොස් ස්වාගරාච්චි ලංවී ඇතැයි දේශනා කරන්න. සමවිධාණන් වහන්සේගේ සුභාරංචේ නම් මෙසේය. ක්‍රිසතුමාන්තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි ආදර දරුවෙන. බෞතිස්ප්‍රස්නාපන කැඳවීම තුළ අපි හැම කෙනෙක්ම ස්ුවමින් වහන්සේගේ කැඳවීමක් අව පිරිසක්. උන්වහන්සේ අපව කැඳෙව්වා. විශේෂ කාරයක් සඳහාඋන් වහන්සේ අපිවතෝරාගත්තා ජෙදස් වහන්සේ දෙවන් වහන්සේගේ පුත්‍රයාවෙලත් මේ ලෝකෙට ඇවිල්ලා දෙව තාත්තාගේ කැමැත්තිටු කරවන් වහන්සේ මේ ලෝකයට ආවේ යම්කිසි අරමුණක් ඇතිව ඒ තමයි ඔබවමාව පාපයෙන් ගලවා ගන්නට එහනම්මා ප්‍රේමවන්තෙන මේ ලෝහුකට බිහිවන සෑම් පුද්ගලයක්ගේම ජීවිතයේ අරමුණක් තියෙනවා ඒ අරමතමයි ස්වාමින් වහන්සේ ඔබට මට දෙන්න වු කැඳවීම. අදබ දකිනවා ස්වාමන් වහන්සේ සුවිශේෂය තුළ ගෝලෝ දොලොස්තිනෙ තෝරා ගන්නවා. උන්වහන්සේ අපිත් තෝරාගෙන තියෙන්නේ. උන්වහන්සේ අපට කැඳවීමක් දුන්නා. අද අපේ රැකියාවක් කරනවා නම් ඒ උන් වහන්සේ අපට ලබා දුන්න වූ කැඳැබීම. තඋන් වහන්සේම අපි තෝරගත්තේ අපිට කැදවීමත් දුන්නේ අපට තියෙන සුදුසුකමයිින්ද නොවෙේ උන්වහන්සගේ කාර්යභාරය අප තුළින් ඉටු කරගන්නටයි. මාක්තුමාගේ සුවිශේෂයේ තුන්වන පරිච්ෂයේදේ දහතුන්වන වගන්ති උන්වහන්සේ කියනවා. තෙස් වහන්සේ ගෝලයන් තෝරාග්‍යත්තේ උන්වහන්ස එක්ක ඉන්නට ඒවගේම යවන්නු ලබන්නට කියලා. එතිකොට උන්වහන්සේ අ සු විශිෂ දහක නාකාරයට ගෝලෝ දොළොස්දිලරි තෝරාගෙන ඔවුන්ට යම්කිසි කාරයභාරය පවරනවා ඒ තමයි. යකුන්දුරු කරන්න ඒවගේම ස්වයින් වහන්සේගේ සුභ අස්න දේශනා කරමින් නැතිවූ බැටලුවන් නැවතුන් වහන්සේ ළඟට අරං එන්නට. එකරුණන් වහන්සේ මේ ගෝලයන්ව තේරුවේ ඔවුන්ගේ සුදුසුකමක්ින්ද නවෙයි. ඔවුට ගෝලෙක් වීමටැතිබුුණාව එකම සුදුසුකම තමයි ඔවුන්ගේ නුස්දුසුකම මොවුන්ගේ ජීවිතදයක් බැලුවත්තේම යම් යම් අඩුපාඩු තියෙන්නාව පුද්ගලයක්න් එදා සමාජයේ සමාරවස්ථාවන්ං වලදී කොන් කරපුවාය. පාපය තුළ ජීවත් වෙච්චාය නූගත් පුද්ගලයා නමුත් මේ නුසසගමු තුළ උන්වහන්සේ සුදුසු කමත් දැක්කා. උන්වහන්සේ දන්නවන් වහන්සේ කරන්න කාර්යභාය මවුන්තිලින් තුලින් ඔුන්වහන්සේ කරන්න බලාපොරොත්තු වන දේ උන්වහන්සේ දැක්කා. නමුත් වඩාමදගත් වනේ මක්තුමාගේ සුවිශේෂයේ දාහතනි වගන්ස දහකන ආකාරයට ප්‍රථමයෙන්ම උන් වහන්සේතෙක්ක ඉඳීමයි. ඒ සම්බන්ධතාවය. අපේ ජීවිතයේ අපේ ඕනෑ තරම් නුසදු හම් තියෙන දැති. නමුත් උන්වහන්සේ අපිව තෝරගත්තා අත්ම පියතු මේ කැටියට ඔබ කරන්නාව රාජකාරය තුළ අනිවාර සම අවස්ථාවං වලදී සුදුසු නැහැ. නමුත් ඔන් වහන්ස අප තුළින් දෙ දකින වනේ පුද්ගලයා තුව දිය කරන්න පුළුවන්. අන්නේ නිසායි උන්වහන්සේ ඔබමාව තෝර ගත්ත, එහෙ නම් ඔන් වහන්සේ කැඳු ලැබූ පුද්ගලයා සෑම මහොතක දීම. උන්වහන්සට සම්බන්ධවෙන්නට වනි මුකද අපි සුශේෂ කියනවා. උන්වහස එක්ක ඉන්න. උන්වහසකි ඉද්දී අපි පරිවර්තයවා. අනිවාර්යම අප උන්වහන්සක නිගෙන ගද්දී. අපි උන්වහන්සේ වගේ වෙන්න කටිගුතු කරනවා. තොර මේ නූගක් පුද්ගලයන්ට සස්ුවන්වහන්සක දේශනා කර නැත්නම් ජෙසු වහන්ේ තරම් බාරධූර කාරය බා දෙන්න හේතුව ඒකයි. අපි ස්වන්වහන්සේ එක්ක ඉන්න අවු තැන අපේ ජීවිත. පරිවාර්තනය වෙන්න පටන්ගන්නවා අපි උන් වහන්සේ ගැන සාක්ෂ්‍ය ධරන්න පටන්ගන්නවා. එනම්මා ප්‍රේමවාන්තන ආදර දරුවෙන අපිත් නිාන්තරෙන්ම ස්වාමින් වහන්සතෙක් ඉන්න ඕනි මං ආරම්භකූගේ ඔබමම කරන්න වූ මගේ කැදවීම ඔබ කරන්න වූ රැකියාව තුළ සමා අවස්ථාවන් වලද ඔබට තේරෙන්න්න පුළුවන් මේක මගේ සුදුසකමක් ඉදන්න මේ නම්ට මේ රැකාව ලබුණ. එවර අපි මේ කැඳබීම තුළ ජනතාවර සේවයක් කරන්න ටෝනි බරන්න රැකියාව බ සමහරවස්ථාවන් වලදී වැටුපක් නිසා කරනව ඇති. නමුත් හරියාකාරවැැලුවත් ඒ හෙම එක ජනතා සේවයක් මගේ පූජකවරයට අඩුතත් යෙන්නේ සදැත් ගී ජනතාව හිටියුත් පමයි දව ජනාව හිටියුත් පමණයි. ත ඔබක කරන්නාව රැකියාවට අපිතම අපි යම්කිසි විළධදාමක් කරනවා කියලා ඒ මලදදි ගන්න පිරි හිටියුත් පමණ ඔබ ැකියාවට ොටන මත්තින්නේ නිකුස්වන් වහන්සේ අපි මේ ැදීම ලබාදුන්නේ ජනතා සේවයක් සඳහා. අපි. නුසු වන්න පුලුවන් සම අවස්ථාවංලදී අපි කරන්නා වූ දේතුළ අපිට මේදේ කර මොසුසනෑඇ කල හැඟෙන්න්න පුළුවන් නමුත් ස්වාමන් වහන්සේට ඔබෙත් මගේ ්ජීවිතය අරමුණක්තින වඩාාවද ගත්තුවන්නේ අපේ ජීවිත උන් වහන්සට බාර්ධදීමයි. අප දියතු උන් වහන්සට භාර දෙද්දි අපේ ැලපේ නැතිතැන් උන්වහන්සේ ගලපනවා. අපේ නුසුසුතැන් උන්වහන්සේ හරිගස්තුනවා. අපේ ඇද තැන් උන්වහන්සේ කෙලිින් කරනවා එමනිස්ම ප්‍රේමමාන්තනි. දස්වන් හන්සේ ගලයන්ට ාරදුන්න ඔවේ කාරය ාරය. අදක්වාම ඔඋන්වහන්සේ අපිට බාදනවා. එදා දුරවල වූ මනුෂ්‍යයන් ස්වාමන් වහන්සේ වනුවෙන් සාක්ෂි රට දිනටාවගේ ඔවුගේ දේශනාාතුල මහා ජනගංගාවක් රස් කර ගත්ත වගේ. අපි කරන්නාව දේතුළත් ස්වාමින් වහන්සේ ගෙන අපට කියල දෙන්න පුළුව ඒ තුළ දේ ජනතාව රැක කරන්න පුළුවන් ජතුමෙක් වන්න පුළුවන් ගේ ෙක් වෙන පුළුවන් ඔබට පැරිතිබෙන් ව කාරයයි. නනි සයිස්වන් වහන්සේ අපි කැඳවන්නේ. එහනම් අපේ ස්වාමින් වහන්සේ සම්බන්ධ වීම තුළ. අපගේ නුසසභාව සුදුුභාවයක් කරගනිමු, ඒ තුළ ජන් දේව ජන්තාව සේවක කරමින් උන්වහන්සේ බලාපොරොත්තු වුණන අරමුණු, අපේ ජීවිතයෙන් අපි ඉටු කරමු. ඒස් නව ශරමිල්ලමින් මෙදව පුචායාගේ තුළදී අපි යාඥා කරමු.